නිවැරදිව සත්‍ය වශයෙන් සංඛ්‍යා දත්ත සහිතව වටහා නොගන්න නිසා රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම විස්රාම් වැටුප් ගෙවීම පවා නියමිත දිනට නියමිත ආකාරයට කළ නොහැකි තත්වයට මහා භාණ්ඩාගාරය පත් වෙලා තියෙනවා මුදල් අමාත්‍යාංශයේ පත් වෙලා තියෙනවා මේට හේතුව කෙටි කාලීන හේතුවක් නෙමේ පසුගිය කාල පරිච්ඡේදයේ පුරාවටම අපි රාජ්‍ය සේවයට දිගින් දිගටම බඳවා ගැනීම ඉහළ නංවලා තිබෙනවා ඒ වගේම රාජ්‍ය සේවක වැටුප් විශාල අනුපාතයන්ගෙන් ඇතැම් අවස්ථාවලදී වැඩි කරලා තියෙනවා ඒ නිසා අද රටට බදුගෙවන ජනතාවට විශාලම දරන්න වෙන ප්‍රධාන වියදම් වර්ග දෙකයි එකක් රාජ්‍ය සේවක වැටුප්පා විස්රාම් වැටුප් දෙක රාජ්‍ය ණය සඳහා ගෙවන පොලිය මේ දෙක ගෙවීමට ප්‍රමාණවත් ආදායමක් කවර රජයක් යටතේවත් ලංකාවේ 77න් පස්සේ තිබිලා නැහැ. පුනරාවර්තන වියදම් දරන්න පුළුවන් ආදායමක් තිබිලා නැහැ. ඒ නිසා ඕනෑම ආණ්ඩුවක අයවැලේකණයක් ගත්තොත් වර්තන ගිණුමේ ජංගම ගිණුමේ හිඟයක් තියෙනවා. මේ හිඟේ හැම ආණ්ඩුවක් විසින්ම පියෝගන තියෙන්නේ දේශීය විදේශීය වශයෙන් ණය අරන්. ගන්න ණය ප්‍රමාණය ප්‍රමාණවත් නැති වෙනකොට සල්ලි අට්ටු ගාලා තමයි මේ සෑම ආණ්ඩුවක්ම පවත්වාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒක එසේ නොවේ කියලා ඔප්පු කරන්න පුළුවන් විද්වතෙක් කවුරු හරි ඉන්නවා නම් අපි ඒ අයට ඇවිල්ලි වෙලා අපේ මාධ්‍ය හිතවතුන් සමග ප්‍රසිද්ධියේ සංඛ්‍යා දත්ත සහිත විවාදයක් කරන්න පුළුවන්. මේ තත්ත්වය හැබැයි රටේ ජනතාවට එලෙසින් පැහැදිලි කරලා නැහැ. ඒ නිසා අපිට මේ අවස්ථාවේදී ණය ලබා ගන්න බැහැ. මක්නිසාද යත් අපි විදේශ ණය ගෙවන්න නොහැකි බවත් ඒ ණය නැවස සකස් කර දෙන ලෙසත් ලෝකෙට බොහොම පැහැදිලිව කියලා තියෙනවා. ඒ නිසා තව දුරටත් ණය ගන්න බෑ. සල්ලි අච්චු ගන්නට බෑ. අච්චු ගත්තොත් ඉදිරියට ණය ලබා ගන්න බැරි වෙනවා. නොකරම බැරි ගෙවීමක් සඳහා තමයි දැනට මුදල් අච්චු ගැසීමක් කරන්නේ. ප්‍රතිපත්තියක් වශයෙන් රජයේ මුදල් අච්චු ගැසීම නවතලා තියෙනවා. මේ නිසා එදිනෙදා වියදම් දරා ගැනීම සඳහා විශාල ගැටලුවකට මුහුණ දෙනවා. ගැටලුවේ ස්වභාවය මම මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාගෙන් ඉල්ලීමක් කළා. මේ මාධ්‍ය හිතවතුන්ට පැහැදිලි කිරීම සඳහා දෙසැම්බර් මාසේ කොහොමද වියදම් දැරුවේ කියන එක පිළිබඳ මට සංඛ්‍යා දත්ත ටික දෙන්න කියලා. ඒ අනුව ගෙවුන දෙසැම්බර් මාසේ ගිණුම් අවසන් වෙච්ච දෙසැම්බර් මාසේ ලංකා ආණ්ඩුවට බදුවා බදුනෝන ආකාරවලින් භාණ්ඩාගාරයට ලැබිලා තියෙන ආදායම බිලියන 141යි. දෙසැම්බර් මාසේ ලංකාණ්ඩුවේ ආදායම භාණ්ඩාගාරයට ලැබුණේ බිලියන 141යි. එයින් වැටුප් ගෙවන්න වියදම් කරලා තියෙනවා බිලියන 88ක්. විශ්‍රාම වැටුප් සහ සමෘද්ධි ලාභීන්ට ගෙවන්න බිලියන 30යි. පොහොර ලබා ගැනීම සඳහා බිලියන 6.5යි. සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය බෙහෙත් ලබා ගැනීම සඳහා බිලියන 8.7යි. වෙනත් එදිනදා ගමන් වියදම් වැනි පරිපාලන වියදම් දාපුවාම ඒ ටික බිලියන 154යි. ඉතින් 141කින් මේ 154ක් දරන්නේ කෙසේද? මාසෙකට. වෙන විකල්ප ක්‍රමයක් කාට හරි අපි කාටවත් පුද්ගලික මට්ටමෙන්වත් ආයතන මට්ටමෙන්වත් මේ වියදම් ටික දරන්න ආදායමක් සොයාගන්න බෑ. රජයේ ආදායම කියන්නේ මහජනයාගෙන් ලබා ගන්න ආදායම. මහා භාණ්ඩාගාරයේ කරන්නේ කළමනාකරණය කිරීම. කළමනාකරණය කිරීම කරන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොකද ආදායම තියෙන්නේ 141යි. වැටුප් ගෙවන්න 88යි. විශ්‍රාම වැටුප්පා සමෘද්ධියට 30යි. පෝරවලට 6.5යි. බේත්වලට 8.7යි. වෙනත් එදිනෙදා පවත්වාගෙන යාමේ වියදම් වලට ගියම 154යි. 141කින් 154ක් දරන්න බෑනේ. ඒ පුනරාවර්තන වියදමේ තව කොටසක් දරලා තියෙනවා. ඒක මං සඳහන් කළේ නෑ.
රාජ්‍ය ණයවලට පොලිය ගෙවලා තියෙනවා බිලියන 182ක්. ඒ ගෙවලා තියෙන්නේ සල්ලි අච්චු ගහලා. මොකද පොලිය නොගෙව ඉන්න බෑ. දේශීය විදේශීය ණය හිමියන්ට ගෙවිය යුතු පොලිය අනිවාර්යෙන් ගෙවන්න ඕනි. ඒකට දෙසැම්බර් මාසේ බිලියන 182ක් දරලා තියෙනවා. මේ දරලා තියෙන ටික දරා ගන්න බැරි වෙනකොට මහා රජයේ බැංකු කරු මූල්‍ය නියෝජිතයා මූල්‍ය උපදේශකයා ලෙස මහා බැංකුව මේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා. බිල්පත් 100ක් නිකුත් කළාම වෙළඳ පොලෙන් බිල්පත් ඉල්ලන්නේ 60 නම් 40කට ගෙවන්න මුදල් නැති වෙනවා. එතකොට කරන්නේ සල්ලි අච්චු ගහලි විල්ල ඒ අත්‍යවශ්‍ය ගෙවීම කරන එක. ඉතින් ඒ නිසා මේ తත්වය අයියේ අයියේ අයියෝ අම්මා ඒ කාරේ රට ගිහින් ආව විතරයි කාර් එකකුත් අරගෙන එන්න යුකලේකට අලුතෙන්මනේ ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේදී සල්ලිවේ බැංකුවටනේ මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් අටු පොලියට නිවාස ණයක් විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක් ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්